हाय यालुने हांसी सॉन्ग यूट्यूब चैनल ले कभी तो आदरण पीलीगान नवा अदमांग वाला टे पहासुएं सहाय इतनी हदागान न पुलवान चॉकलेट ट्रोल ले का गने केला देना इति मामे का हदार न बटर पाविच कराने ने अभी बालमु मेक हदार न आवश्यक न द्रव्य मुनाद कियला अपिते मेक मूली महादार न आवश्यक न वा बित्तर तूना මම මේ වගේ බිත්තර අරගත්තා 3 ග්‍රෑම් 90ක් අවශ්‍ය වෙනවා කොම්ප්ලා ග්‍රෑම් 20ක් අවශ්‍ය වෙනවා චොක්ලට් කලරින් බින්දු කීපයක් මම මේක හදන්න පාවිච්චි කරන්නේ නැහැ වැනිලා මේස හැන්දක් අවශ්‍ය වෙනවා අපිට කොකෝ පවුඩර් ග්‍රෑම් 15ක් අවශ්‍ය වෙනවා අපිට පිටි ග්‍රෑම් 60ක් අවශ්‍ය වෙනවා අපිට ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා මේ තියෙන චොක්ලට් අයිසින් එක හදන්න අවශ්‍ය වෙන ඒවා මම මෙතන චොක්ලට් පවුඩර් මේසෙදි දෙකක් ඒ වගේම අයිසින් සීන් ග්‍රෑම් 90ක් ඇස්ට්‍රා ග්‍රෑම් 40ක් කරන් තියෙනවා මේවා භාවිත කළ චොක්ලට් අයිසින් එක හදන්න ඉස්සෙල්ලාම මම මේ විදිහට තැටියක් අරගෙන ඒකට පාච්මන්ට් පේපර් එකක් දාලා හොඳට බටර් ගාගත්තා ඊට පස්සේ මම මේ වගේ පිනේරයක් ගන්නවා යටට පත්‍ර පොලයක් දාලා මේක පිටි ටික හලා ගන්න ඉස්සෙල්ලාම පිටි දානවා මම එක හලා ගන්න पिटी बल्ट मेटिक हलावा पिटी दाल इट पसी मंदा चॉकलेट पाउडर मेटिक तुम्पार हलावा ओण इट पसी मंदा कॉर्नफ्लावर एक तुण मेकट दम हलावा तुम्पार कुतर मेटी मंदर पसे मेक हूं तुम्पार हलावा मेतीने मम हलागत पिटी मिश्रण मेक प्रतिदिन तीन इट पास अभी मे बितर टीका कड़ा मे बितर वाल सुधुमद कहमद वेंकलतम कड़ागण ओण सुधुमद वोट कहमद गियोत् एक अयंकर मुगद बीटर मेक फोलड हरियट एन मेतीने मम वेंकर कहमद सुधुमद मिश्रण मे बितर सुधुमद मिश्रण अभी अरे ගත සීනි ටික ටික දමා අපි බීට් කර ගන්න ඕන මේ වගේ බීටරයකින්. ඔයාලා කැමති නම් විස්ක එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපි සුදු මදේක බීට් කරගමු. හොඳට බීට් කර ගන්න ඕන. මේක සාමාන්‍යයෙන් පුළුම් වගේ එන ආකාරයට තමයි අපි බීට් කර ගන්න ඕන. මේක අපි ටික වෙලාවක් සාමාන්‍යයෙන් මේක බීට් කරන්න විනාඩි 5ක් වගේ කාලයක් අපිට යනවා. एक हूं हाई स्पीड दम बीट करना वाल कमी विस्केकिंग मेक बीट करना पड़वा विस्केकिंग बीट कर गांडे ओना नेता मे विधि फोलडे एंडी नह मे तीन मम दिना देखा कुछ बीट कर पास सुधु पेट पुलुंगे मेक एनवा सोफ्ट हरीम सोफ्ट පුළුම් විදිහට එන්නේ මේ තියෙන හරියට විනාඩි 5කට පස්සේ මේක දැන් හොඳට ක්‍රීම් එකක් වගේ පුළුම් ආකාරයට ඇවිල්ලා තියෙනවා ඉතින් අපි මේ ලාවට ඒක නවත්තලා අර ගත්ත සීනි වලින් ටික ටික දාලා තමා බීට් කරන්න ඕන අර විදිහට තමා එන්න ඕන ඩොට් ඩොට් වගේ ඉසිලා එන්න ඕන ඒක බීට් කරපුවාම සීනි ටික ටික දමා තමා බීට් කර ගන්න ඕන නැත්නම් ඕක එකපාරට දැම්මොත් එහෙම හරියට එන්නේ නැහැ මේකත් පුළුවන් තරම් ස්පීඩ් එකකින් බීට් කරන්න මේ තියෙන මා සීනි ඔක්කොම දැම්මට පස්සේ බීට් කරලා මේක බීට් කරලා වුණාම බීටරේ උස්සපුවාම කඳු කඳු වගේ ඉස්සලා තියෙන්න ඕන. එතකොට තමයි හරීම පදමට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක පැත්තකින් තියලා වෙන් කරගත්ත කහමද එකින් එක දාලා බීට් කරගමු. मेहम बीट कर
කේක් එක හරි සොෆ්ට් එකට එනවා. ඒකයි අපි මේ විදිහට සුදු මද කහ මද වෙන් කරලා බීට් කරගන්නේ. මේ තියෙන්නේ මම ඔක්කොම දාලා බීට් කරගත්තට පස්සේ මේක බීට් කරලා ඉවුනාට පස්සේ උඩට ওই විදිහට වැක්කිරෙන්න ඕන. ඉරි ඉරි හිටින විදිහට තමයි ඔක වැක්කිරෙන්න ඕන. එතකොට තමයි හරියට බීට් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට වැන්ලා මේ සෑන්දක් එකතු කරලා බීට් කරගමු. මම වැන්ලා මේ සෑන්ද එකතු කරා. දැන් අපි බීට් කරගමු. දැන් මම මේ බීට් කරගත්තට පස්සේ හරියටම ඔයදී වැන්ලත් එකතු කරලා දැන් අපි මේ මිශ්‍ර කරගත්ත පිටි එක මේකට ටික ටික දාලා කලවම් කරගමු. මම මේ වගේ ලී හැන්දක් තමයි පාවිච්චි කරන්නේ මේක කලවම් කරන්න. බීටරෙන් නම් මික්ස් කරන්න එපා. මම ටික ටික දැන් පිටි දානවා. දැන් මම ලී හැන්ද භාවිතා කරලා මේ අතට කලවම් කරනවා. එකම අතට තමයි කලවම් කරන්න ඕන. අතට බර නොදැනෙන්න තමයි අපි මේක කලවම් කරන්න ඕන. හැම අතරම කලවම් කරොත් මේකේ මිශ්‍රණය හරියට එන්නේ නැහැ. නැත්නම් ඔයාලා මේක චොකලට් රෝල් එක රෝල් කරද්දී කැඩෙන්න බලනවා. ඔයාලා කැමති නම් මේක කැඩෙන්නේ නැති වෙන්න මේ පිටි එක දාන්න කලින් වටර් ග්‍රෑම් 25ක් විතර එකතු කරලා මේක බීට් කරන්න. එතකොට ඔයාලට රෝල් කරද්දී කේක් එක කැඩෙන්නේ නැහැ. දැන් මම පිටි සේරම එකතු කරලා ටික ටික දාලා කලවම් කරනවා. මේක ඔයාලා කලවම් කරනකොට ඔයාලට හුරු වෙයි මේ අතට හිමින් සීරුවේ කලවම් කරනවා. මේ තියෙන්නේ මම පිටි ඔක්කොම දාලා කලවම් කරගත්තට පස්සේ. මේ විදිහට බැටර් එක ඇවිල්ලා තියෙනවා. හොඳ ලස්සන පාටක් ඇවිත් තියෙනවා. දැන් මේ තියෙන්නේ තැටියට දාගත්තට පස්සේ අපි මේ කේක් එක විනාඩි 20ක කාලයක් සෙල්සියස් අංශක 180 අවන් එකේ අපි මේක බේක් කරගමු. ඉතින් අපි දැන් චොක්ලට් අයිසින් එක හදාගමු. මේක හදද්දී චොක්ලට් අයිසින් එකට වැන්ලා තේ හැන්දක් පමණ එකතු කරගන්නවා. ඉතින් අපි මේ වගේ විදුරු බෝල් එකක් අරගමු. ඒ විදුරු බෝල් එකේ තෙත තියෙන්න බෑ. ඉතින් අපි ඉස්සලාම බටර් ග්‍රෑම් 40 දාලා හොඳට ලී හැන්දෙන් කලවම් කරගමු. ඔයාලා කැමති නම් ලී හැන්ද නැතුව බීටර් එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. බටර් එක හොඳට ක්‍රීම් එකක් වෙනකම් මේක කලවම් කරගමු. මේක ක්‍රීම් එකක් වෙනකොට පැහැය වෙනස් වෙනවා. ඒ වෙලාවෙදී මේක නවත්තන්න. මේක නවත්තලා අපි දැන් ඒකට අයිසින් සීනි එක එකතු කරගමු. ඔයාලා කැමති නම් ටික ටික එකතු කරලා කලවම් කරන්න, නැත්නම් සේරම් එකපාර දාලා කලවම් කරන්න. අයිසී සීනි එක එකතු කරලා හොඳට ක්‍රීම් එකක් වෙනකන් කලවම් කරගමු. මම දැන් ඒක කලවම් කරගන්නවා. හොඳට ක්‍රීම් එකක් කරගමු. මේ තියෙන්නේ මම ක්‍රීම් එකක් කරගත්තට පස්සේ අයිසින් සීනි එක. දැන් මේකට චොක්ලට් පවුඩර් එක එකතු කරලා කලවම් කරගමු. ඒකත් හොඳට ක්‍රීම් එකක් වෙනකන් කලවම් කරගන්න. මේ තියෙන්නේ මම චොක්ලට් පවුඩර් එකත් එකතු කරලා ක්‍රීම් කරගත්තට පස්සේ මම මේකට වැන්ලා තේ හැන්දත් එකතු කරගන්නවා. මම දැන් වැන්ලා තේ හැන්ද එකතු කරගත්තා. දැන් අපි මේක ක්‍රීම් කරගමු. මේ තියෙන්නේ චොක්ලට් අයිසින් එක හදලා ඉවරයි. හරි පහසුවෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන් චොක්ලට් අයිසින්. මේ තියෙන්නේ මම දැන් කේක් එක බාගත්තට පස්සේ මේක හොඳට සොෆ්ට් එකට බේක් වෙලා තියෙනවා. මේ බලන්න මම ටූත්පික් එක ගැහුවත් ඒකේ තෙත වගේ හිටින්නේ නැහැ. ඒ වෙනකම් හොඳට බේක් කර ගන්න ඕන. මේ තින් හරියට විනාඩි 20කින් පස්සේ හොඳට සොෆ්ට් එකට කේක් එක ඇවිත් තියෙනවා. හොඳ සුවඳක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ. හොඳ සුවඳයි. ඉතින් අපි මේ කේක් එක නිවෙන්න තියලා අයිසින් එක ගාලා රෝල් කරගමු.
ඉතින් මේ තියෙන්නේ නිවාගත්ත කේක් එක මම ඒකේ උඩ කොටස විතරක් කපලා අරගෙන තියෙනවා උඩ චුට්ටයි මම කැපුවේ ඉතින් අපි මේකට චොක්ලට් අයිසින් එක දාලා ගාගමු මම මේ වෙලේදී මෙච්චරයි මම චොක්ලට් අයිසින් එක ගත්තේ ඔයාලා කැමති නම් තව ටිකක් මේක වැඩි කරගන්න මම මේ කියපු ප්‍රමාණයට වඩා ටිකක් දෙගුණෙන් අරගෙන මේකට ගාගන්න මේක හොඳට ගා ගන්න ඕන ඉතින් මේ තියෙන්නේ චොක්ලට් අයිසින් එක ගාගත්තට පස්සේ මේක හොඳට රෝල් කරගන්න ඕන මේක හොඳට ගැලවෙන්නේ නැති වෙන්න රෝල් කරගන්න රෝල් කරගනිද්දී කොලේ ගලව ගලව තමා රෝල් කරගන්න ඕන මම මේ විලාවේදී මෙහෙම නිකන් පෙන්නන්නේ මේ විදිහට තමා රෝල් කරගන්න ඕන කොලේ ගලවලා තමා රෝල් කරන්න ඕන ඉතින් මේ තියෙන්නේ මං හරියටම හොඳට රෝල් කරගත්තට පස්සේ මේක ගැලවිලත් නැහැ හොඳ හයියට තියෙනවා දෙපැත්තෙන් උනත් හොඳට හයි වෙලා තියෙනවා ඉතින් මේක මේ විදිහටම කොලේ උතලා මේක පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා ගන්න ඉතින් යාළුවනේ මගේ චොක්ලට් රෝල් එක රෙඩි මේ තියෙන්නේ මගේ චොක්ලට් රෝල් එක හරිම සොෆ්ට් එකට හරිම රසට ඇවිල්ලා තියෙනවා වෙනුමත් ලස්සනයි රෝල් කරලා කපද්දී හොඳ ලස්සනට ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයාලත් මේ විදිහට චොක්ලට් රෝල් එක හදන්න බලන්න මේක හරි ලේසියෙන් හදන්න පුළුවන් ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න